අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු variables ගැන. variable එකක් කියලා කියන්නේ data store කරගෙන හදාගන්න memory location එකකට. දැන් මේ variable එකේ එක එක જાතිය data store කරලා තියාගන්න පුළුවන්. එක එක જાතිය data කිව්වේ integers, floats, booleans, characters වගේ එක එක જાතිය data types store කරලා තියාගන්න පුළුවන්. එකම variable එකේ වුණා. දැන් මේකට මම කලින් වීඩියෝ එකේදී ප්‍රායෝගික උදාහරණයක් කිව්වා නිකන් හරියට මේක ice cream container එකක් වගේ කියලා. ඒ කියන්නේ මේ ice cream container එක කඩෙන් ගේනකොට මේකේ ice cream තමයි තියෙන්නේ. ඊළඟට අපිට මේක කාලි වුණාට පස්සේ මේකේ නූල් ඉදි කඩු වතුර වගේ දේවල් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් බිස්කට් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මාළුවක් මස් වගේ දෙයක් මේක තියාගන්නත් පුළුවන්. ඒ වගේ එකම variable එකක් ඇතුලේ එක එක දේවල් ගබඩා කරන්න පුළුවන්. අර මම කලින් කිව්ව data types හතරෙන් මේකට තේරුම් ගැනීමක් ගන්න පුළුවන්. දැන් අපි බලමු C language එකෙන් කොහොමද variable එකක් define කරන්නේ. මුලින්ම අපි කියන්න ඕනේ data type. හරි ඊළඟට දෙන්න ඕන variable name ඊළඟට සමාන ලකුණක් දාලා ඒකේ store කරන value එක අපි store කරන්න ඕන මේ data type එකට අදාළ වෙන value එකක් තමයි දැන් අපි මේක අපේ ID එකට ගිහින් මේක කරමු මුලින්ම මම data type එක දෙනවා මම දැන් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ number කියලා variable එකක් හදලා ඒකේ integer type එකේ data එකක් store කරන්න මම මුලින්ම එතකොට data type එක වෙන්නේ integer. දැන් ඊළඟට මම variable name එක දෙනවා. මම එකට නම විදියට number කියලා දෙනවා. මම ඊළඟට සමාන ලකුණක් දාලා මේකේ value එක store කරනවා. මම value එක විදියට integer එක 15 කියලා store කරා. හරි. දැන් මේ statement එක මෙතන ඉවරයිනේ. ඒක නිසා මම semicolon එකක් දානවා. හරි. දැන් මේ variable හදාගන්න එක ආකාරයක්. එහෙම නැත්නම් අපිට පුළුවන් මුලින්ම variable එක define කරලා පස්සේ variable name එකෙන් එකට වැලියු එකක් ස්ටෝර් කරන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේ දැන් මේ පළවෙනි ආකාරය. මම එකට කමෙන්ට් එකක් විතර දෙන්නම්. මේ පළවෙනි ආකාරය. ඊළඟට මේ තියෙන දෙවෙනි ආකාරය. දැන් එතනදිත් මම ඒකෙත් integer data type එකක් තමයි ස්ටෝර් කරන්නේ. මම ඒකට variable name එක විතර number 2 කියලා දෙන්නම්. number 2. හරි. ඊළඟට මේක මෙහෙම දැන් මේ ස්ටේට්මන්ට් එක මෙතනින් දැන් එතකොට ඉවරයි අපි number 2 කියලා variable එකක් define කරා. දැන් ඊළඟ ලයින් එකට ඇවිල්ලා අපි number 2 කියන variable එකේ value එකක් store කරනවා. අපි මෙතනදී store කරගත්ත variable එකේ නමම දෙන්න ඕන ඊළඟට ඒකේ value එකක් store කරනවා. මම එකට 1000 store කරා. හරි. මේක තමයි අපි variable එකක් define කරගන්න දෙවෙනි ආකාරය. දැන් මම කලින් කිව්වා අපි variable එකක් හදනකොට නීති කීපයක් තියෙනවා කියලා. දැන් අපි ඒ ටීටින් ගැන කතා කරමු. මුලින්ම කියන්න ඕනේ දැන් අපි variable එකක් හදනවා නම් ඒකට තේරුමක් කියන නමක් දෙන්නවා. දැන් හිතන්න ඔයා හදනවා පැයකට දින මිනිත්තු ගාන මොකක් හරි variable එකක් store කරනවා. ඔයා මේකට x කියලා variable එකක් හදලා 60 කියලා store කරවොත් පස්සේ කාලෙක ඔයා program එක බලනකොට මේ x කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. වෙන කෙනෙක් බැලුවත් දන්නේ නැහැ. ඒකින්ද පැයකට මිනිත්තු ගාන උදාහරණයක් විදිහට කියන්නේ පැයකට මිනිත්තු ගාන 60 කියලා store කරනවා නම් අපි minutes per hour වගේ variable එකක් හදලා ඒක 60 store කරා නම් හැමෝටම ලේසි. නැත්තම් හිතන්න ගාල්ලේ ඉඳන් කොළඹට තියෙන kilometers ගන්න කියලා. ඕක ඔයා y කියලා variable එකක් හදලා 120යි කියලා store කරවොත් ඔයා දන්නෙත් නෑ පස්සේ බලද්දි වෙන කෙනෙක් දන්නෙත් නෑ. ඒක හින්දා මේක gold to columbo hari ඔය වගේ තේරුමක් තියෙන නමක් දීලා ඔය 120 store කරා නම් හැමෝටම ලේසි. මේක හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ variable එකක් හදනකොට තේරුමක් තියෙන නමක් දෙන්න. ඒ වගේම variables නෙවෙයි C language එක උනත් case sensitive. ඒකින්ද අපි variable එකක් define කරාට පස්සේ ඒ නමම දෙන්න ඕනේ. දැන් හිතන්න ඔයා number කියලා variable එකක් කලින් define කරානේ. දැන් ඔයා මේ විදිහට තමයි define කරන්නේ. number. හැබැයි ඔයා යටට යද්දි මේක පළවෙනි අකුර capital වෙන්න ඕන කියලා මෙහෙම ලියුවොත් මේක නෙමෙයි මේ තියෙන්නේ. මේ දෙකක්. දැන් එහෙම නැත්නම් ඔයා සම්පූර්ණ වචනයම capital වල ලියුවොත් එතකොට මේ තියෙන එකක් නෙමෙයි තුනක්. දැන් ඔයාලට බැලුවට පස්සේ ඔයා කියවනකොට මේ නම්බර් කියලා ඔයාලට කියවන්න පුළුවන් වුණාට කම්පියුටර් එකට කියවන්න බෑ. මේක case sensitive. ඒ කියන්නේ simple capital මාරුනොත් ඒක දෙකක් විදිහට තමයි සලකන්නේ.
ඊළඟදේ තමයි අපි variable එකක් හදන්න ඕන එක්ක අකුරකින් පටන් අරගෙන එහෙම නැත්නම් underscore එකකින් පටන් අරගෙන ඒ වගේම අපි අපේ variable එකක white spaces තියෙන බෑමද ඒ කියන්නේ දැන් variable name කියලා variable එකක් හදුවා කියලා හිතන්න නැත්නම් number 1 කියලා variable එකක් හදුවා කියලා හිතන්න number 1 කියලා මෙහෙම හිස් තැනක් තියන්න බෑ හිස් තැන වෙනුවට අපිට underscore එකක් දාන්න ඕනේ ඒ වගේම මේකේ special characters තියෙන්නත් බෑ ඒ කියන්නේ hash එක dollar sign එක ප්‍රතිශත ලකුණු ඔයගේ ඒවා තියෙන්නත් බෑ ඒ වගේම අපිට විශේෂිත නම් තියෙන integer float ඔන්න ඒ වගේ නමුත් variable names විදිහට පාවිච්චි කරන්න බෑ අපිට ඒ නැතත් මේ වගේ නම් පාවිච්චි කරන්න ඕනේ නැණි ඕන තරම් නම් තියෙනවා දාන්න දැන් අපි ඊළඟට මෙන්න මෙතනදී store කරගත්ත values දෙක output කරමු. මම මුලින්ම මෙන්න මේ number කියන variable එකේ store කරගත්ත value එක output කරන්න යන්නේ. දැන් මොකක් හරි output කරන්න නම් අපි යොදා ගන්න printf function එක. අන්න ඒක දෙන්න. printf යනට වරහණක් දාලා මේ statement එක මෙතන ගරයින් semicolon එකක් දාමු. ඊළඟට අපි කරන්න ඕන output කරන්න ඕන integer එකක්. එහෙනම් අපි format specifier එක විදිහට දෙන්නේ ප්‍රතිශත ලකුණයි d අකුරයි. එහෙනම් දැන් ප්‍රතිශත ලකුණයි i අකුරයි. හරි. ඊළඟට ඒක දීලා අපි අපේ variable name එක මෙතන කියනවා. ඒකේ නම number. හරි. දැන් මම මේක run කරන්න. අන්න එතකොට උඩ output එක විදිහට 15 ආවා. මේක store කරගත්තා. ගේ මෙතනින් output. දැන් අපි ඊළඟට මේ number 2 කියන variable එක store කරගත්තා ගියත් output කරනවා. ඒකත් ඉතින් මේ විදිහම තමයි. අපි output කරගන්න printf function එක දෙනවා ඊළඟට අපි මෙතනදී output කරන්න බලාපොරොත්තු වෙන්නේ integer එකක් එහෙනම් format specifier එක විදිහට ප්‍රතිශත ලකුණයි d අකුරයි දෙනවා ඊළඟට අපේ variable name එක දෙනවා number 2 number දැන් මේ statement එක මෙතනින් ඉවරයි ඉතින් අපි semicolon එකක් උත් දැම්මා දැන් මේක run කරලා පස්සේ මට 17 කියලා ආවා දැන් මෙතනදී අපි එක ලයින් එකේ ආවේ මෙතනින් අර ලයින් එක එන්ඩ් කළ නැති නිසා මම ඒක එන්ඩ් කරා backslash end කරා හරි එතකොට මට 15යි 17යි මේ විදිහට අවුට්පුට් වුණා හරි ඊළඟට අපිට දැන් මෙතනින් මම දෙවෙනියට define කරපු ආකාරය වෙනස් කරන්න අපිට variable එකක් උඩදී define කරෝති පල්ලෙහාදී ඒකට දෙන value එක වෙනස් කරන්න පුළුවන් දැන් මම මෙතනදී number කියන variable එකට 15 කියන අංකය දීලා තියෙනවා මට මේ ප්‍රෝග්‍රෑම් එක ලියාගෙන යනකොට අවශ්‍යතාවයක් ඇති වුණොත් අවශ්‍ය විදිහට මේක වෙනස් කරන්න පුළුවන්. දැන් මට ඕන number කියන එකේ number කියන variable එකේ store කරගත් අගේ 20 දක්වා වෙනස් කරන්න. දැන් මම ඒකට මොකද කරන්න ඕන? Variable name එක දුන්නා. ආයි data type එක දෙන්න ඕනේ නැහැ. ඊළඟට අපිට වෙනස් කරගන්න ඕන අගය දෙනවා 20. හරි. ඊළඟට ඒ statement එක ඇතුළේ ඉවර හින්දා මම semicolon එකක් දානවා. දැන් මම ඊළඟට මේකම මෙතනින් copy කරලා මෙතනින් paste කරනවා. ඒ කියන්නේ මම දැන් මේ number කියන variable එක ආපහු print කරගන්න හදනවා. දැන් මම මේක රන් කරන්න. අන්න එතකොට මට මුලින් 15 කියලා ඇවිල්ලා තිනවා. දෙවෙනියට 20 කියලා ඇවිල්ලා තිනවා. දැන් මම තව පාරක් මේක 50 දක්වා වෙනස් කරන්න. එහෙම කරනවා නම් ඒත් ලොකු දෙයක් නැහැ. number කියන variable එකේ ආගය 50 දක්වා වෙනස් කරන්න. ඒ කියන්නේ number කියන variable එකේ store කරගත්තාගේ මෙතනට 50 කියලා දෙනවා. හරි. දැන් එහෙම වුණොත් 15 20 50 කියලා වෙනස් වෙනවා. දැන් මෙතනින් පල්ලෙහාට ලියන ඕනම අවස්ථාවකදී අපි වෙනස් කරේ නැත්නම් අපේ වේරියබල් එකේ අගේ වෙන්නේ 50. හරි. දැන් ඊළඟට අපිට අපේ වේරියබල්ස් වලින් අපිට ඕනම ගණිත කර්මයක් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම ඔය ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් මම එකක් කරලා පෙන්නන්න. මම මුලින්ම int කියලා වේරියබල් එකක් හදා ගන්නවා. x කියලා. මම ඒක වැලියු එක විදිහට store කරනවා. 12. ඊළඟට මම int කියලා variable එකක් හදා ගන්නවා. ඒක y කියලා name එක දෙනවා. ඒක store කර ගන්නවා 15. හරි. දැන් මට ඕනේ මෙන්න මේ 12 සහ 15 එකතු කරන්න. x y variables දෙක යොදාගන්න. අපි ඒකට කරන්න ඕන printf. ඊළඟට අපේ output එක වෙන්නේ 12යි 15 එකතු කරාම integer value එකක්. ඒකෙන් මම format specify එක විදිහට ප්‍රතිශත ලකුණයි d අකුරයි දෙනවා ඊළඟට අපි කරන්න ඕන ගණිත කර්මය මෙතන දෙනවා x ධන y ඊළඟට මේ ස්ටේට්මන්ට් එක මෙතන ඉවරයි අපි semicolon එකක් දානවා දැන් මම මේක රන් කරන්න
අන්න එතකොට මට අවුට්පුට් එක විදිහට 27 ආවා. නැත්තම් මෙහෙමත් පුළුවන්. මම මේක රන් කරන්නේ නැහැ. මම කමෙන්ට් එකක් විදිහට කරන්න අපිට ඉසෙට් කියලා තව වේරියබල් එකක් හදාගන්න. ඕකේ x + y කියලා දීලා මෙතන ඉසෙට් දෙන්න පුළුවන්. එතකොටත් ওই 27ම අවුට්පුට් වෙනවා. හරි. ඊළඟට මම තව විදිහක් කියන්නම්. මෙන්න මේ වේරියබල්ස් දෙක හදාගන්න පුළුවන්. දැන් මේ දෙකම ඉන්ටිජර්ස් නේ. එක හින්දා මේකට ලයින් දෙකකට යන්න ඕනේ. අපිට මේක තනි ලයින් එකකින් මේ වැඩේ කරගන්නත් පුළුවන්. මම ඒක කරන්න හැටි උඩින් පෙන්නන්නම්. අපිට පුළුවන් int කියලා අපේ සිම්පල් වෙන්න ඕන. int කියලා data type එක දුන්නා. ඊට පස්සේ x සමානයි 12 කියලා මුලින් දෙනවා. ඊළඟට comma එකක් දාලා y සමානයි 15 කියලා දෙනවා. එහෙමත් පුළුවන්. මේක මේ කොමේ ක්‍රමයට හරි කොමේ ක්‍රමයට හරි පුළුවන්. එහෙම මේ තනි ලයින් එකකට කරන්න පුළුවන් වෙන්නේ එකම ජා එකම data type එකේ data store කරත් විතරයි. හරි. අපි දැන් ඉගෙන ගන්නනේ data types හතරක් ගැන. ඔය හතරම එකට දාලා අපි එක example එකක් කරලා අපි මේ වැඩේ නවත්තමු. මම මුලින්ම char value එකක් store කරනවා. ඒ කියන්නේ character එකක්. අපේ character එකේ data type එක char. ඊළඟට මම ඒකට වේරියබල් එක විදිහට ඉංග්‍රීසි ලෙටර් කියලා දෙනවා මම ENG ඊට පස්සේ underscore ලෙටර් කියලා දෙනවා ඒකේ වැලියු එක විදිහට ස්ටෝ කරනවා A අකුර දැන් මේක ස්ටෝ කරන්න ඕන සිංගල් කෝටේෂන් සතුරු එක මතක තියාගන්න ඊළඟට A අකුර දෙනවා A ස්ටේට්මන්ට් එක එතනින් ඉවරයි එහෙනම් සෙමිකෝලන් එක දැම්මා ඊළඟට මම ඉන්ටිජර් වැලියු එකක් ස්ටෝ කරනවා එහෙනම් අපේ data type එකේ int ඊළඟට මම I number කියලා වේරියබල් එකක් හදාගන්නවා මේකට කැමති නමක් දෙත හැකි කවුලක් නැහැ මම මේක වැලියු එක විදිහට 12 ස්ටෝ කරනවා ඊළඟට මම float එකකුත් හදාගන්නවා මම අපේ data type එක float මම if number කියලා variable name එක දෙනවා මම මේක 3.14 ස්ටෝ කරනවා ඒ statement එක ඇතුළේ ඉවර කරලා semicolon එක දානවා දැන් මට ඊළඟට ඕන output එක විදිහට my favorite english letter is a ඊළඟට ඕන my favorite integer number is 12 my favorite float number is 3.14 big output කරමු අපිට මොකක් හරි output කර ගන්න නම් printf function එක තමයි යොදාගන්නේ ඊළඟට අපි අර දෙන්න ඕන වාක්‍ය දෙන්න my favorite letter is දැන් අපිට ඊළඟට මෙන්න මේ a අකුර store කරන්න අපිට එක මෙතනින් මෙහෙම a කියලා ලියන එක නෙවෙයි කරන්න ඕනේ variable එක යොදාගෙන එහෙනම් format specify එකක් මෙතනට දෙනවා format specify එක විදිහට දෙන්න ඕනේ ප්‍රතිශත ලකුණයි c අපරයි මොකද අපි මෙතන store කරේ character එකක් අපි ඊළඟට comma එකක් දාලා අපේ variable name එක english letter අපි එකද english letter මේක තව ටිකක් දැන් අපි ඊළඟ ලයින් එකට ඊළඟ එකේදී අපි කියනවා my favorite number integer number is 12 කියලා. අපි මම printf එකක් දීලා ඒක ඇතුලේ ඒක දෙදේ කියලා. my favorite number is number is ඊළඟට අපි මෙතන store කරන්නේ integer එකක් නේ ඒකින්ද ප්‍රතිශත ලකුණයි d අකුරයි දෙනවා. ඊළඟට comma එකක් දාලා අපේ variable name එක i number. ඒක මම කරලා තියෙනවා. අපි a statement එකක් ඉවර කරන semicolon එකක් දාමු. ඊළඟට අපි කියන්න ඕන my favorite float number is 3.14 කියලා. මම print එකක් දෙනවා. ඊළඟට quotations දාලා my favorite float number එක ඊළඟට අපි මෙතනදී අවසාන වශයෙන් ස්ටෝ කරන්නේ ෆ්ලෝට් එකක්. ඒකින්ද ප්‍රතිශත ලකුණයි f අකුරයි දෙනවා. ඊළඟට අපි variable name එක f number. ඒකත් මම දෙනවා. දැන් මෙතන lines 3ක් තියෙනවා. මෙහෙම තිබ්බොතින් අපිට ඔක්කොම ටික තනි line එකේ තමයි output වෙන්නේ. ඒක නිසා මේ හැමතැනක්ම line break කරමු. backslash n එකක් දාලා. පළවෙනි line එක. කැඩුවා දෙවෙනි line එක කැඩුවා. මේ ලයින් එකත්
දැන් මම මේක රන් කරන්නම් අන්න එතකොට මට අර මං කියපු වාක්‍ය ටික අවුට්පුට් වෙනවා මේ ඉතින් my favorite letter is a integer number is 12 ඊළඟට මේක 3 කියලා අවුට්පුට් වෙනවා 3.14 ඊළඟට අර බිංදු ගොඩක් තියෙන හින්දා අපිට මෙතනට ඕන .2 කියලා දෙන්නත් පුළුවන් එතකොට අපේ බලාපොරොත්තු චවුට්පුට් එකම එනවා